තමරස කොමාරිකා ජෙලි එකක් හදන්න තමයි යන්නේ. මේකට ඕගලන් කැමති ජෙලි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. කැමති රසක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද කොමාරිකා එකේ එච්චර රසක් නැති නිසා ඇපල් ජෙලි වගේ ගත්තොත් ගොඩක් රසයි. එහෙම නැත්නම් ස්ට්‍රෝබෙරි, ඔරේන්ජ් වගේ මික්ස් ෆෘට් තමන් කැමති රසයකින් තියෙන ජෙලි ටිකක් අරගෙන ඒකට මේ කොමාරිකා ටික දාලා සෙට් කරන්න තමයි තියෙන්නේ. මේකට මං අරන් තියෙන ඇපල් ජෙලි පැකට් එකෙන් භාගයක් මං ටිකක් හදන නිසා ඒකට වතුර මිලිලීටර් 250ක් ගත්තා මේ ඇති මං උණු වතුර ටිකක් අරන් තියෙන මේ තියෙන්නේ අර මං කලින් පෙන්නුවා වගේ හදාගත්ත කොමාරිකා කෑලි ටික ඊට පස්සේ මං මිලිලීටර් 150ක් උණු වතුර දාලා මේක ඉස්සලා දිය කරගන්නවා හොඳට දිය වුණාට පස්සේ තව ඇල් වතුර මිලිලීටර් 100ක් දැම්මම ඔක්කොම මිලිලීටර් 250යි. මොකද පැකට් එකටම දාන්න කියලා තියෙන්නේ මිලිලීටර් 500යි. පැකට් එකකින් භාගයක් නිසා මම මිලිලීටර් 250ක් ගත්තා. උණු වතුරෙන් මේ ජෙලි ටික හොඳට දිය වුණාට පස්සේ අපි මේ වගේ ඇල් වතුර ටිකකුත් දාලා මිලිලීටර් 250 හදා ගන්නවා. අපි පොඩ්ඩක් නිවෙන්න තියමු. ඕකලන් කැමති විදියට ඕනනම් මේ වගේ පොඩි ග්ලාසස් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු බෝල් එකක සෙට් කරන්න පුළුවන්. තමන් කැමති විදියකට ගන්න පුළුවන්. මම දැන් පොඩි පොඩි ග්ලාසස් වල සෙට් කරන්න තමයි යන්නේ. පස්සේ අපි මේව පුරව බලන්න මම ඒ වගේ හදාගත්ත ජෙලි එකක් මේ තියෙන්නේ. මේ තියෙන ෆ්‍රිජ් එකෙන් අරගෙන ආවා මම කොමාරිකා ජෙලි ටික. අපි බලමුකෝ කොහොමද මේක සෙට් වෙලා තියෙන්නේ කියලා. හොඳට තියෙනවා මේ කොමාරිකා කෑලිත් එක්කම තමයි මේ ජෙලි එක හරි රසයි මම හිතන ගොඩක් අය බයේ ඉන්නවා මේක තිත්ත හින්දා කන්න ආසයි නමුත් තිත්ත හින්දා කන්න බෑ කියලා ඔගලන් දන්නවා දැන් කොහොමද මේක තිත්ත අයින් කරලා ගන්න කියලා ඉතින් මේ වගේ මිටත් වැඩිය මං හිතන්නේ හොඳ රෙසිපීස් ඔගලන් හොයාගනි එහෙම වුණොත් මටත් කියලා එවන්න එහෙනම් මේ වගේ හොඳ දෙයක් අරන් මං ආයෙත් එන්නම් මං අනෝමා